සුබ මධ්‍යහනක් ඔබ දේවා ප්‍රවෘත්ති සමගින් මම චරිත දනංජය බමුණු හේන්ද්‍ර මම දිනුෂිකා ප්‍රමෝදා ප්‍රථමයෙන් අවධානය යොමු කරමු දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත කොළඹ අවට සැහැල්ලු දුම්රිය පද්ධතියට සමාගම් 17ක එකඟතාව ජනතාව මුලා කළේ කවුද ජනතාව අවුරුදු 10ක් විසේ දිගින් දිගටම මුලා කරපු අයට හොරකම ඔළුව ඇතුලේ තියාගෙන ආයට හැම දෙයක්ම පේන්නේ හොරකමක් ඇටියට වැස්සත් සමග වාන් දොරටුත් විවෘතයි නායයාමේ අවදානමත් ඉහළට ඇමරිකා රුසියා ජනපතිවරුන් අතර තවත් හමුවක් ප්‍රථමයෙන් දේශය පුවත් වප්පුර පසළොස්වක පොහොය දිනේ අදයි වසාන සමයේ පෙරවස් එළඹුණු භික්ෂූන් වහන්සේ කුසල් තම්පුරා තෙමසකින් වස් පවාරණය කරන්නේ අද වැනි වප්පුර පසළොස්වක පොහොය දිනකයි තෞතිසා දෙව්ලොව වස්විසූ මාතෘ දිව්‍ය රාජානන් වහන්සේට ධර්මයේ දේශනා කර රන් ඉනිමකක් මතින් පෙළහරපා දඹදිව සංකස්සපුරට බුදුරජාණන් වහන්සේ වැඩම කළේද බුද්ධත්වයෙන් සත්වසක් ලැබුණු අද වෙනි දිනකයි සරියුත් මහරහතන් වහන්සේ ප්‍රඥාවන්තයන් අතරින් අග තනතුරට පත් වූයේද වප්පොහොය දිනේ බව ශාසන ඉතිහාසයේහි සඳහන් මිසී බෞද්ධ ශාසන ඉතිහාසයේ ඊතා වටිනා සිදුවීම් රැසකට දායක වූ වප්පොහොය සමරමින් දෙවිනපුරා පෙහෙර විහාරස්ථාන වල අද ආගමික වැඩසටහන් රැසක් පැවැත්වෙනවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බැතිතුමගේ උපදෙස් මත පැවැත්වෙන සදහම් යාත්‍රා වැඩසටහන ජනාධිපති මන්දිරයේදී පැවැත්වුණා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බැතිතුමා ජයන්ති සිරිසේන මහත්මිය ඇතුළු පෞලී සමාජිකයන් මෙන්ම මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් ධර්මයේ ශ්‍රවණය කිරීමට එක්ව සිටියා ධර්ම දේශනාව පැවැත්වුවේ පූජ්‍ය මාතර මහින්ද ස්වාමින් වහන්සේ මෙතර සෑම පුන් පොහොය දිනකම ITN ගෙනෙන සවනක් ප්‍රෙස් වැඩසටහන සහ ITN FM ශාසනාලෝක වැඩසටහන මෙවර ගෙනෙනු ලබන්නේ මාතර මහා මන්තිඳ පිරිවෙන් විහාරස්ථානයේ සිටයි. සාමණේර භික්ෂුන් වහන්සේ 25 නමකට ධර්ම ග්‍රන්ථ කට්ටල පිරිනැමීම සහ උන් වහන්සේ ශාසනයට පූජා කළ දෙමෝපියන් අගය කිරීමද මෙහිදී සිදු කෙරුණා. සදහවතුන් අතිවිශාල පිරිසක් මේ වන විටත් මාතර මහා මන්තිඳ පිරිවෙන් විහාරස්ථානයේට පැමිණ සිටිනවා. කොළඹ අවට පොදු ප්‍රවාහනයේ සඳහා සැහැල්ලු දුම්රිය පද්ධතියක් හඳුන්වා දීමට මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය කටයුතු යොදා තිබෙනවා. සැහැල්ලු දුම්රිය පද්ධතිය සඳහා දුම්රිය මාර්ග 7ක් මේ වන විටත් හඳුනාගෙන තිබෙනවා. ඉන් එක් මාර්ගයක් ජපන් ආධාර යටතේ ක්‍රියාත්මක කිරීමටයි කටයුතු කර තිබෙන්නේ. එහි ශක්්‍යතා අධ්‍යයන කටයුතු මේ වන විටත් සිදු කර අවසන්. අනෙකුත් මාර්ග 6 ඉදිකිරීම් පෞද්ගලික හා රාජ්‍ය හවුල්කාරීත්වය යටතේ ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. විදේශීය සමාගම් 17ක් මේ සඳහා කැමැත්ත පළ කර තිබෙනවා. රාගම සිට කිරුළපන දක්වාත්, කැලණිය සිට මොරටුව දක්වාත්, හුණුපිටිය සිට කොට්ටාව දක්වාත් දුම්රිය මාර්ග ඉදිකෙරෙනු ඇති. මේ හේතුවෙන් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ජනතාවට මාර්ග තදබදයෙන් මිදී කාර්යක්ෂමව ගමනාගමන කටයුතු සිදු කරගත හැකි බවයි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මාධව වෛද්‍යරත්න මහතා පවසන්නේ. කොළඹ හිල්ටන් සහ ග්‍රෑන්ඩ් හයිට් යන හෝටල් සඳහා ආයෝජකින්ගෙන් අයදුම්පත් කැඳවීම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. මේ සඳහා වන දිනය ලබන 31 වනදා බවටත් එය ජනතාව මුලා කිරීමක් බවටත් ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරන බවට මාධ්‍යවේදීකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය මංගල සමරවීර මහතා මේ බව සඳහන් කළා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ජනතාව අවුරුදු 10ක් තිස්සේ දිගින් දිගටම මුලා කරපු අයට හොරකම ඔළුව ඇතුලේ තියාගෙන ආයට හැම දෙයක්ම පේන්නේ හොරකමක් හැටියට මුලා කිරීමක් හැටියට නමුත් ඇත්ත වශයෙන්ම අර කියපු විදිහට අපි ජාත්‍යන්තර පුවත්පත්වල මේ හෝටල් දෙක සම්බන්ධයෙන් දැන්වීම් පළ කරා නිශ්චිත දින සීමාව තුලදී මේ වෙනකොට ඒ සඳහා ලෝකයේ තියෙන ප්‍රධානතම ආයතන 88කින් මේ වෙනකොටත් අපිට ඒ අයගේ කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් අපි දැන් තීන්දුව කරා තවත් මාසයකට ඒක දික් කරන්න. බඩුමිල ඉහළ ගොස් ඇති බවට මාධ්‍යවේදීකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍ය මංගල සමරවීර මහතා
ඇතවසෙම අද බඩු මිල ගත්තොත් ඔය බඩු මිල වැඩි වැඩි කවට මම පෙන්නන්නම් ඕන වෙලාවක ඒත් අපි සංසන්දනය කරන්න ඕනේ එදාට වඩා ගොඩක් දේවල් අඩුයි ඒක නිසා මම දන්න ජනතාවගේ ප්‍රශ්නත් දන්නවා ඒ අයගේ කැමැත්තත් මම දන්නවා 2025 වෙනකන් අපි ඉන්නවා ඊට පස්සේ මට කියන්න බෑ දිවයිනේ නිරිත දෙක කොටසේ වැසිතත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා අද දිනේ සවස දෙකෙන් පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බස්නාහිර මැදම ඌව සබරගමු පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලටත් මිලිමීටර 100 ඉක්ම වූ වැසි ඇතිවිය හැකි බවද කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා අදදිනේ දිවයිනේ නිරිද්දි කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු වෙනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස දෙකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. ඒ වගේම බස්නාහිර මධ්‍යම ඌව සහ සබරගමුව පළාත්වල ගාල්ලසම් මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100කට වැඩි තද වැසි ඇතිවීමේ හැකියාවද පවතිනවා. දිවයින වටා වෙරළබඩ ප්‍රදේශවල ස්ථාන කිහිපයක උදෑසන කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. දිවයිනේ බස්නාහිර සහ දකුණු වෙරළට ඔබෙන්වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ඉතා තද වැසි ඉතා තද සුළං සහ ඉතා රළු මුහුදු ප්‍රදේශ බලාපොරොත්තු වන අතර සුළඟේ වේගය විටක 60 කිලෝමීටර 90 පමණ දක්වා වැඩි වීමේ හැකියාව පවතිනවා. සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටක 60 කිලෝමීටර 50-60 පමණ දක්වා වැඩි වෙන්න පුළුවන්. එබැවින් මෙම මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වීමේ හැකියාව පවතිනවා. දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවල ඉතා තද වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. මන්නාරම සිට කොළඹ හරහා මාතර කැමැති මේ අතර අධික වර්ෂාවත් සමග ජලාශ කිහිපයක ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව වාන් දොරටු විවෘත කිරීමට පියවරගත් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. පහළ වාරි කලාපවල ජනතාවට අවධානයෙන් සිටින ලෙසයි එම මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. පවතින වැසි සහිත තත්ත්වයට එකම පරක්‍රම සමුද්‍රයේ වාන් දොරටු හයක් විවෘත කළ තිබෙනවා. ඉතින් මේ හේතුවෙන් පහළ ප්‍රදේශවල ජනතාව මේ පිළිබඳ විමසිලිමත් වන්න. මීට අමතරව රාජාංගනී ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කළ තියෙනවා. එකම අංගමෝ ජලාශයේ වාන් දොරටු එකක් විවෘත වෙලා පවතිනවා. දැදුරෝ ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත වෙලා පවතිනවා. කුකුලේගඟ ජලාශයේ වාන් දොරටු එකක් විවෘත වෙලා පවතිනවා. කිසිම පරක්‍රම සමුද්‍රයේ වාන් දොරටු විවෘත කිරීමත් සමගම එම පහළ ප්‍රදේශවල එම වාරි කලාප අසල ජීවත් වෙන ජනතාව මේ පිළිබඳ දැඩි අවධානයෙන් පසු වෙන්නේ කියලා අපි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විදිහට ඉල්ලා සිටිනවා. එකම රාජාංගනීය අංගමුව දැදුරෝය සහ කුකුලේගඟ ජලාශවලත් එහෙමයි පහළ වාරි කලාපවල සිටින ජනතාව මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්න කියලා අපි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විදිහට සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. නායාම කේතුවෙන් ඇනහිටි තිබූ නානුවේ ඩෙස්පෝට් මාර්ගයේ ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කෙරුණා. පසුගිය දිනවල ඇදහැළුණු අධික වර්ෂාවත් සමග නානුවේ ඩෙස්පෝට් මාර්ගයේ 118 වන සැතපුම් කණුව අසල සිදු වූ නායෑමෙන් මාර්ගයේ ධාවන කටයුතු මුළුමනින්ම ඇනහිටියා. ඒ හේතුවෙන් නුවරලිය තලව කැලේ දයකම ආදී ප්‍රදේශවල ගමනාගමනයට බාධා එල්ල වුණා. මාර්ගයට වැටි තිබූ බස් ඉවත් කිරීමෙන් මාර්ගයේ යථා තත්ත්වයට පත් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය කටයුතු කළා. කෙසේ වෙතත් වැසි සහිත කාලකුණිය තවදුරටත් පවතින බැවින් හැටන් නුවරළිය හැටන් කොළඹ මාර්ගවල නායෑමේ අවධානම තවදුරටත් පවතින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ. අනුරාධපුර කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ මහව බලගොල්ලාගම ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. අනුරාධපුර වන්දනාවේ පැමිණි පිරිසකුයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ. වන්දනා කරුවන් රැගත් වෑන් රථය කුරුණෑගල දෙස සිට පැමිණ තිබෙනවා. කුරුණෑගල දෙසට ගමන්ගත් වන්දනාගාර බස් රථයක් එම වෑන් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදු වුණා. අනතුරින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. තුවාල ලැබූ 4 දෙනෙකු මහව රෝහලට ඇතුළත් කෙරුණා. ඔවුන්ගේ තත්ත්වය බරපතල බවයි රෝහල් වාර්තා සඳහන් කරන්නේ. නියමිත කාලය අවසන් වනතුරු රජය වෙනස් නොවන බව හිටපු පළාත් සභා මන්ත්‍රී අසත් සාලි මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේ.
සංවර්ධන ව්‍යාපෘති කිහිපයක තොරතුරු අදත් සංවර්ධන පුවත් විශේෂාංකයෙන් ගම්පහ පහල යාකොඩ නවවෘත්තේ පොහුණු මැදස්ථානයේ ඉදිකිරීම සිදු කෙරෙන්නේ රුපියල් මිලියන 135ක් වැය කරමින් අමාත්‍ය ආචාර්ය සරත් අමනුක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහි ඉදිකිරීම ආරම්භ කෙරුණා වසරක් තුල ඉදිකිරීම අවසන් කිරීමට නියමිතයි පළමු අදියර යටතේ තරුණ තරුණියන් 500 දෙනෙකු වෘත්තීය පුහුණුව සඳහා බඳවා ගැනීමට නියමිත බව මෙහිදී ප්‍රකාශ කෙරුණා නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන ගම්පහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක අජිත් බස්නායක යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක් වුණා වැව්දාහසයි ගම්දාහසයි වැඩසටහන යටතේ බුලත් සිංහල මීගහ කුඹුර නින්දු ඇල ප්‍රතිසංස්කරණේ කෙරෙනවා එම කටයුතු ආරම්භ කෙරුණේ අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සඳහා රුපියල් ලක්ෂ 50ක මුදලක් වැය කිරීමට නියමිතයි පුරන් කුඹුරු 350ක් අස්වැද්දීමට මෙමකින් හැකිවනු ඇති අරණායක හොරේවිල ශ්‍රී හේවාසිංහාරාම විහාරස්ථානයේ නව සංඝවාසයේ කථානායක කරුජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා විහාරස්ථානයේ ඉදිකිරීමට යෝජිත නව චෛත්‍යයට මුල්කල් තිබුණේද කථානායකවරයාගේ මූලිකත්වයෙන් සබර්ගමු පළාත් ආණ්ඩුකාරිනී නිලුකා ඒකනායක මහත්මිය සහ නියෝජ්‍ය අමාත්‍ය දුෂ්මන්ත මිත්‍රපාල මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා රත්තොට ගලේ කොළුව ගම්මැද පාර හා ඕබල වත්ත පාර සංවර්ධනය කිරීමේ කටයුතු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා ගම්පෙරළියේ වැඩසටහන යටතේ ප්‍රදේශීය මාර්ග චල ව්‍යාපෘති සහ බහුකාර්ය ගොඩනැගිලි ඉදිකිරීම සඳහා රජයේ රුපියල් ලක්ෂ 700ක් ලබා දී තිබෙනවා මේ යටතේ ඇල මාර්ග දෙක සංවර්ධනය කිරීමට රුපියල් ලක්ෂ 10 බැගින් ලක්ෂ 20ක් වැය කෙරෙනවා මෙමකින් පෞල් රැසකට සිත සැලසෙනවා ඇහැලියකොඩ විතාන කන්ද කනුගල්ල කීන ගහවිල යන ගම් යාකරමින් ඉදි වූ නව පාලම පසුගිය දා විවෘත කෙරුණා ඊට වැය කෙරෙනු මුදල රුපියල් කෝටි 2ක් පමණ වෙනවා නව පාලම විවෘත කෙරුණේ නියෝජ්‍ය අමාත්‍ය කරුණ රත්නපරණවිතාන මහතාගේ ප්‍රධානත්වයෙන් පෞල් දහසකට අධික සංඛ්‍යාවකට මෙමකින් සෙත සැලසෙනවා පාලම අපේ ගම් වැසියන්ට ඉතාමත්ම වටිනා සම්පතක් විදිහට මම සලකනවා මේ පාලම විවෘත කළා මේ ජනතාවට ලබා දීපු ගැන මේ රජයට මම ස්තුතිවන්ත වෙනවා මේක මම හිතන්නේ ජනතාවට ලැබුණු සහල වරප්‍රසාදයක් කියලා තමයි මම දකින්නේ අනුරාධපුර රඹෑව සහ බදවච්චේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල 115,900කට පිරිසිදු පානීය ජලය ලබා දීමේ ව්‍යාපෘතියක් මේ වන විට ක්‍රියාත්මකයි. ඊට වැය කරන මුදල රුපියල් මිලියන 10,529ක්. ජයිකා ආධාර සහ ශ්‍රී ලංකා රජයේ මූල්‍ය ආධාර මත නව ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙනවා. මහා කනදරාව ජලාශය මගින් සැපේන ජලය උපයෝගී කර ගනිමින් සිදු කෙරෙන මෙම ජල ව්‍යාපෘතියේ මූලික කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. තරමේ ජල මේ වෙනක දින එක අපිට ලොකු හයියක් අපට වඩා අපේ බාල පරපුරට තමයි ඒක වටින්නේ මේ රජයේ කරන ව්‍යාකෘතිය ගැන බොහොම ස්තුතිවන්ත වෙනවා අතීතයේ සිටම මහා සංඝයා වහන්සේ අර්ථයෙන් ධර්මයෙන් සමාජයේ යහමගට ගැනීමට දායක වෙමින් පමණක් සෑහිමකටපත් උයේ නැහැ හැකි පමණින් සමාජයේ ප්‍රගමණයට උන්වහන්සේ දායක වුණා මේ එවැනි යතිවරුන් කීප නාග පිළිබඳ අපට ලැබුණු තොරතුරු තම ශ්‍රමයෙන් පුස්තකාල ගොඩනැගිල්ලක් ඉදිකර එය පාසල් සිසු අයිතියට පත් කළ ස්වාමින් වහන්සේ පිරිසක් පිළිබඳ තොරතුරු අපට වාර්තා වන්නේ නොච්චියාගම රාජාංගනීය ප්‍රදේශයෙන් අති දුෂ්කර ගම්මානයක් වන යාය 10 හරිශ්චන්ද්‍ර මහාවිද්‍යාලයේ පුස්තකාල ගොඩනැගිල්ල ගරා වැටෙමින් තිබුණා මෙය දුටු අනුරාධපුර භික්ෂු විද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ කීප නමක් තම ශ්‍රමය කැපකොට එය පිළිසකර කර දීමට කටයුතු කළේ රටටම ආදර්ශයක් සපයමින් මේ පුස්තකාල ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කළ ලක්ෂ 13කට ආසන්න මුදලක් වියදම් කළා අද සිසු අයිතියට පවරවපු වෙලාව විශේෂයෙන් විශ්වවිද්‍යාල භික්ෂුන් වහන්සේලා සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ පිළිබඳ රටේ සංවාදයක් තියෙන වෙලාවක මේ සියල්ලට ලැබිච්ච ඉතාම හොඳ පිළිතුරක් තමයි ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ සංවිධානය කරපු මේ කටයුත්ත භික්ෂුන් වහන්සේලා කියලා කියන්නේ ධර්මයේ දේශනා කරන්න පැතිකඩකට වගේම අනිකුත් සෑම පැතිකඩකටම මහන්සියලා වැඩ කරන පිරිසක් හැටියට ගඩගඩේත් සිදු කිරීමේදී අපි හිතනවා සමාජයට රටට ලෝකයට ගොඩක් වැදගත් කාරණාවක් වෙයි කියලා.
දීර්ඝ කාලයක් තිස්සේ උන්වහන්සේලා උන්වහන්සේලාගේ කාලයේ කැප කළා අපේ මේ පුස්තකාලය මේ විදියට ලස්සනට පිළිසකර කළා අලුත් පොත්පත් අපට ලබා දෙන්න කටයුතු කළා විශේෂයෙන් මම උන්වහන්සේලාට පුණ්‍ය අනුමෝදනා කරනවා රාජංග න්‍යායද හරිශ්චන්ද්‍ර මහාවිද්‍යාලය වෙනුවෙන් මෙවැනි පරිත්‍යාගයක් කිරීම වෙනුවෙන් ඉතා අඩුපාඩුවක් පැවති පුස්තකාලය ඉතාම හොඳින් ප්‍රසංස්කරණය කරලා අවශ්‍ය සියලු උපකරණ සහිතව විද්‍යාල ඉස්සුව ඉදිරිපත් කිරීම වෙනුවෙන් වවුනියාව ඓතිහාසික කිරිවෙහෙර බෞද්ධ සිද්ධස්ථානයෙන් පුරා විද්‍යාත්මක නටබුන් රසක් හම්බවෙති වෙනවා ගල්කණු ලෙන් නොසින්දෙන දියපොකුණක් ඇතුළු පෞරාණික වටිනාකමකින් යුත් බොහෝ ස්ථාන වවුනියාව කිරිවෙහෙර පුදබිමේ තවමත් නොනැසී පවතිනවා යුද්ධයේ හේතු වෙන අතහැර දැමුණු පුදබිමක් වන කිරිවෙහෙර පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථානයක් දැනට වල්බිහි වී ඇති මේ බෞද්ධ ජනතාවට වැඳුම් පිදුම් කිරීමට සුදුසු සිද්ධස්ථානයක් බවට පත්කරන බවයි වවුනියාව දකුණු ප්‍රාදේශීය ලේකම් එම්.එස්. ජානක මහතා පවසන්නේ ශ්‍රී ලංකාව මැලේරියාව තුලන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් නම් කර තිබුණද විදේශවල සිට පැමිණෙන අයගෙන් රෝගය පොවීමේ අවධානමක් පවතින බව ජාතික මැලේරියා මර්ධන ව්‍යාපාරය පෙන්වා දෙනවා එබැවින් මැලේරියාවෙන් තොර රටක් ලෙස ශ්‍රී ලංකාව දිගටම පවත්වාගෙන යෑමට සියලු දෙනාගේ සහාය අවශ්‍ය බවයි එම ව්‍යාපාරයේ අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේ ලංකාව තුල මැලේරියාව සම්ප්‍රේෂණය වීම අද වෙනකොට කොට නතර කොට තිබුණත් නැවතත් අපට මැලේරියාව බෝ කරන පරපෝෂිතය ලංකාවට පැමිණිය හැකි ක්‍රමවේද දෙකක් තියෙනවා එකක් තමයි මැලේරියාව නිදන්ගත රටවලට ගිහිල්ලා ආපහු එන ශ්‍රී ලාංකිකයන් මගින් අනිත් කොටස මැලේරියාව නිදන්ගත රටවල සිට පැමිණෙන විදේශිකයන් මගින් මේ දෙගොල්ලම ලංකාවට ආවට පස්සේ අපි ඉතා ඉක්මනින් මැලේරියාව සඳහා පරීක්ෂා කොට හඳුනාගෙන නිවැරදි ප්‍රතිකාර කරොත් ඒ රෝගීන් මැලේරියාවෙන් බේර ගන්නවාට අමතරව අපිට නැවත ලංකාව තුල මැලේරියාව පැතිරීම වළක්වීමේ හැකියාවක් තියෙනවා IT මාධ්‍යාලය සහ දිනචාරිකාවේ වැඩසටහනක් වෙනප්පුවේදී පැවැත්ුණා IT මාධ්‍යාලය සහ මහජන බැංකුව එක්වයි ප්‍රවර්ධන චාරිකාව සංවිධානය කරන්නේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් විවිධ තරග හා ත්‍යාග ප්‍රදානයන්ත සිදු කෙරුණා කෝපිකාටේ ශිල්පීන්ගේ සහභාගීත්වයෙන් විශේෂ ප්‍රසංගයක්ද පැවැත්ුණා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ සහරණ යෝජනා සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් දැනුවත් කිරීමද සිදු කෙරුණා මහජන බැංකු ගනුදෙනු කරුවන් සඳහා තිරණ ප්‍රදානය කිරීමටද කටයුතු කෙරුණා කෝපිකාටේ ශිල්පීන්ගේ සහභාගීත්වයෙන් සංගීත ප්‍රසංගයක්ද පැවැත්ුණා මහජන බැංකු නිලධාරින්නතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. දැන් පොත් කිහිපයක් ලොහනේ. කුඩා දරුවන් නටදෙනෙකු පැවිදි කිරීමේ පින්කමක් අනුරාධපුර ශ්‍රී සාරානන්ද පිරිවෙන් විහාරස්ථානයේදී පැවැත්ුණා. ගිහි පැවිදි විශාල පිරිසක් මෙම පින්කමට එක්ව සිටියා. ජෝර්ජ් කිට් පදනම සංවිධානය කළ ශ්‍රී ලංකා කලා ප්‍රදර්ශනය කොළඹ JAD පෙරේරා කලාගාරයේදී පැවැත්ුණා. ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහකොමසාරිස් රියාස් අබ්දුල්ලා මහතාගේ ප්‍රධානත්වයෙන්ුයි ප්‍රදර්ශනය විවෘත කෙරුණේ. එය ලබන 28 වෙනිදා දක්වා පැවැත්වෙනවා. සබරගමු ශ්‍රී දේවානන්ද සංඝපරපුරේ මහා තේරා ප්‍රදානීය ග්‍රන්ථයේ එළිදැක්වීම බලංගොඩ සිරි සුදර්ශන මහා විහාරස්ථ ධර්මශාලාවේදී සිදු කෙරුණා. පූජ්‍ය ඉඹුල්පේ නන්දසාර ස්වාමින් වහන්සේ එම පොත සම්පාදනය කර තිබුණේ. බලංගොඩ භික්ෂු බල මණ්ඩලය සහ විහාරස්ථ දායක සභාව උත්සවය සංවිධානය කර තිබුණා. මෙවර ශිෂ්‍යත්ව විභාගයේ සමත් වූ ගාල්ල ප්‍රදේශයේ දරුදරියන් ඇගේමි උත්සවයක් ගාලේදී පැවැත්ුණේ අමාත්‍ය ගයන්ත කරුණාතිරික මහතාගේ ප්‍රධානත්වයෙන් දරුදරියන් රැසක් මෙහිදී ඇගේමට ලක්ුණා නියොච්ච අමාත්‍ය මනුෂ්‍ය නානයක්කාර මහතා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ුණා අයිතින් දේව ප්‍රවෘත්ති අදට අවසන් ඔබට සුබ දවසක් www.itnnews.lk